ලෝක ස්වාමීන්වහන්සේගේ ධම්මපදේ නාරද ස්වාමීන්වහන්සේගේ මේ පොත එක දෙකක් ඇති පිටක් කියවන ඇඳගාව තියලා මජ්ක්‍ධිම නිකාය භික්ඛු බෝධි ස්වාමීන්වහන්සේගේ සූත්‍රයක් දවසකට එහෙම කියවනකොට ඒක පුරුද්දකට යනවා. හැබැයි අතර අපේ ජීවිතය වෙනස් කර කර ඒක ඇප්ලයි කරන්න පුළුවන් දේවල් ඇප්ලයි කර කර ඉතින් රාජකාරී තැන් වලදී තවත් ඒවා තියෙනවා සත්‍ය රකින්නේවා. ඒව කරන යනකොට හරියනවා අනිවාර්යයෙන්ම Taman ගොඩ එනවා ගැලවෙනවා. ඉතින් තවත් විශේෂයෙන් යන්න ඕන නම් දවස් දෙක තුනක් කොයි හරි රිට්‍රීට්ස් වලට යන්න පුළුවන් නම් ඔක්කොම වෙලා තියෙන්නේ Taman කරන්න ඕන උපරිම දේවල් කෙරීලා. එතකොට බයක් නැහැ පසුතැවිල්ලක් නැහැ මොන හරි වුණත් දන්නවා තීරිච්ච විදියට මම ට්‍රයි කරා කියලා. ඒ වෙලාවට මෙහෙම අපි දැන් ගිය බොක්ස් එක වගේ අපි කන්දක් එනකොට මොකද්ද ෆෝත් ගියර් එකට දාන්න ඕනේ. ඒ වගේ ඒ වෙලාවට ඉන්ද්‍රිය සංවර සීලෙන් තමයි ඉන්නේ. තේරෙනවනේ දේවල් දකින්න ඕනේ. දැන් අපි මාකට් එකක් අස්සේ කානිවල් එකක් අස්සේ යන්න වෙනවා කියලා හදිස්සි. ඒතකොට අර අර මං කිව්වේ අර මේ බලන් බලන්නේ අහන්නේ නැතුව ඉන්න එක ප්‍රැක්ටිස් කරන වෙලාවට අවශ්‍ය ඒක නිකම් අපරහින් ඔහොම මේ වැඩේදී වැඩේ. ඒතකොට එතන ඒ මට්ටමින් තමයි එතනදී ඊට පස්සේ ආයෙ ටිකක් පහසු අවස්ථාවක් ආවම ඊට පස්සේ ඊළඟට එකට සෙකන්ඩ් ගියර් එකට හරි මන් දැන ද ෆස්ට් නේද කන්දක් යනකොට ෆස්ට් ෆස්ට් ගියර් එක අන්නේ වගේ ඊට පස්සේ අර පල්ලම වෙන ෆෝත් ගියර් එකට හරි මම අන්නේ විදිහට මාරු කරන්න පුරුදු වෙනවා තමයි මේ ප්‍රැක්ටිස් එක දන්න සෙකන්ඩ් බෙස්ට් බෙස්ට් අරකට වඩා සෙකන්ඩ් බෙස්ට් එකට යන්න ඕනේ. හොඳයි. හැබැයි අනිත් අයටත් මේ ඒකෙන් හානියක් වදයක් වෙන්නේ නැතුව ඉන්නවනේ. තම තනියම ඉන්නවද මං වගේ නම් ගොඩක්ම හොඳයි. එහෙම ඉන්න ඕනේ. හැබැයි තමන්ගේ යටතේ මොන හරි ඩිපෙන්ඩ් වෙන කට්ටියක් ඉන්නවනම් අර ඒගොල්ලන්ට මේ එහෙම ෆීල් වෙන්න දෙන්නේ නැතුව තියෙන එකක් තෝනේ. ඒ කියන්නේ අර අපිට ඒගොල්ලන්ගේ කෝණයෙන් බලන්න පුළුවන් නේ. ඒ වගේම ඒගොල්ලන්ට තේරෙන දැනෙන තියුණ සනීපයක් වෙන විදියට අපි ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ. තව සෙන්සිටිව් වෙන්නත් තෝනේ. නැත්තම් අර එතකොට අපි තවත් අර ශක්තිය හැකියාව වැඩි වෙනවා. අපි ඒක අපි හිතන්න ඕනේ වට පිටා ඒගොල්ලන් කොහොමද ඉඳන් මට්ටම මොකද්ද ඒ අනුව. හරි මන් දන්න ඒකත් ඒකත් හොඳයි. ඒක බොහොම හොඳ කල්තියක්. හැබැයි ප්‍රශ්නයක් කියලා දැනෙන්නෙත් නැති වෙන්න ඕනේ. ඒක තමයි ඒකේ තියෙන ප්‍රැක්ටිස්. දැන් තාම ප්‍රශ්නයක් වුණා එහෙමයි කියලා ගන්න ඕනේ. ඒක තාම ටච් වෙලා යනවා. හොඳයි. ඒක මට තේරෙනවා ඒ කියන්නේ. හැබැයි අරක වෙන්න ඕනේ ප්‍රශ්නේ කියලා තමයි ප්‍රශ්නයක් ආවද කියලාත් ඒ අර වැඩෙනවා ඒකේ මට්ටමකට. ඒක තමන්ගේ ඉන්වෝල්වමන්ට් එකක් නැත්තරම නැති වෙන විදිහට භාවනාව වැඩෙනවා. එතකොට ඒක තමයි ප්‍රශ්නයක් කියලා එන්නේත් නැහැ. එහෙම විසඳුවා කියලා එන්නේත් නැහැ මොනවත් නැහැ. නරක පරපෑමක් කියන්නේ ඒගොල්ලන් අපි කෝණ කෙනෙක් සිල් කඩවන පැත්තක් වෙනවනම් පංචසිල් ඒකට අනිවාර්යයෙන්ම මේ ස්ටබන් වෙන්න ඕනේ. හැබැයි කේන්ති ගන්න නැතුව මට මේක කරන්න බෑ හරි එහෙම හොඳින් කියන්න පුළුවන්. හොඳින් කියන්නේ හැබැයි ෆර්ම් තමයි. ඒ කියන්නේ තමන් ඇතුලේ මේ මට මේක එක්ක තමන් එතනින් පිට වෙන්න ඕනේ පොඩ්ඩක් නිකන් ඒගොල්ලන්ට මේ ගැටෙන්නේ නැති වෙන විදිහට ටැක්ෆුලි කියන්නේ අපි කියන්නේ එහෙම කරන්න පුළුවන්. ඒ වගේ මග අරින බලන හැම එකක්ම අලුත් පුණ්‍ය කර්මයක් වෙනවා. ඉතින් ඒක අපි හදාගෙන ආවේ සිටුේෂන් එක. අපිත් එහෙම කළා තියෙනවා. අනිත් පැත්තට අපිත් මොන හරි එහෙම දන්නේ නැතුව දන්න නැති කාලයකදී අර විදිහට ඒ අපේ රිෆ්ලෙක්ෂන් එකක් නේ එන්වයරන්මන්ට් එක. ඒගොල්ලන් අහිංස අස අහිංසක නෙමෙයි අපි එතන දාලා තියෙනවා අපි එතන පාඩම ඉගෙන ගන්න තියෙන හින්දා. ඒකෙන් හැබැයි අයින් තැන වෙනස් කරන්නේ පංචශීල ඩිරෙක්ට්ලි කැඩෙනවා නම් නැත්නම් එතන දරාගෙන තමන්ගේ ඇටිටියුඩ් එක වෙනස් කරන එක තමයි වටින්නේ. ඒ ඔෆිස් එකක වෙන්න පුළුවන් වෙන මොන හරි එන්වයරන්මන්ට් එකක් එන්වයරන්මන්ට් එක වෙනස් කරන්නේ ඩිරෙක්ට්ලි පංචශීල කැඩෙන අවස්ථාවක පමණයි. එහෙම ඊට ඉස්සලා එතනින් මාරු වෙනවා කියන්නේ ඒ අවස්ථාව අපරාධය. අපිට ඒක ආයි රිපීට් කොහෙන් හරි ඉතින් දැන් ඒ පන්තිය කට් කරාට තව පන්තිය ඉතින් ඒක ඒ වෙලාවෙන් ෆේස් කළා තමන් ඒ ආයුධ අරගෙන මේ හිතන විදියයි කල්පනා කරන ඉතින් හිතන විදිය වෙනස් කරගත්තොත් ඒක ෆේස් කරන්න පුළුවන් වුණොත් එක්සෙප්ට් කරොත් ඒ ෆීලිං එකක් කියලා දකිවි. ඒතර ඒ ෆීලිං එක මගේ නෙමෙයි ජස්ට් අ ෆීලිං. එහෙම බැලච්ච ගමම් ප්‍රශ්නේ දැනෙන්නේ නැතුයි. අපිට දරන්න බැරි ෆීලිංස් නෑ මේ ලෝකේ. ඔක්කොම දරන්න පුළුවන්.